Alleen. Is hij nou de keeper? Aparte serie, gaatje. Ja, wat er gaat, wat ik doe, Harry. Maar malim, pada tipe foto kan gak kan nih? Bayi kamera apa nih? Yo, bayi phone nya kamera apa nih tuh? Si, hari, thank you, bayi. Ah, mana ni malam? Okay. Kau kata? Ada satu lagi. Ini mana bah? Ni mana satu tu enak deh. ඉස්සුන දෙයක් වුණාම hina වෙනවත් නෙමෙයි ඉතින් ඒ වෙදී උම්ම කරගත්ත දේවල් ඉතින් මොනවදයි නෑ ඔය රවියා යමීසයි උන්ගේ පුතයි ඈ මේ මොකද වෙලා තියෙන්නේ තමයි කියන්නේ බං ඔය හිතන විදිහට මිනිස්සුන්ට දුෂ්ටකම් කළාට හරිද අහිංසක මිනිහෙකුට දුෂ්ටකම් කරොත් ඒකේ සාපේ වදිනවම අපි සාප නොකලන්න. අනේ මේවා කාටවත් සාප කරන්න යන්න එපා. ඈ මම සාප කළා නෙවෙයි බං මේ මං කියන්නේ මේ. දැන් මොකක්ද වෙලා තියෙන්නේ කියන්නකෝ. අන්න. අරු බිබී ඇවිදිනවලු පාරවල් ගාන. කවුද? කවුද ඉතින්? අර රවියාගේ නල්ලමලේ පුතණ්ඩියා. කාලකන්ණිය. මොනවා? කවුද අයියට කිව්වේ? අර ඒ ආන්දි නිමල් මල්ලි. මිනිහා දැකලා දිනවා මූ ලයිට් කණුවක් බදාගෙන වමනේ දානවා. ආ. ආ එහෙනම් මොකක් හරි අසනීපයක් වෙන්න ඇති. අනේ බොල යකෝ තෝ. ඇයි? ඇයි? ඔබ මාර ගෑණියෙක් නේ. ඈ? උන්ට දෙයක් වුණත් පිළිගන්නේම නෑනේ. තිංගනේ බිමෙ කණුවක් බදම් වමන දැම්මා මිටින් මොකක් හරි මේකමයි කියලා අපිට කියන්න බෑනේ උඹ බබා අනේ පලයන් යන්න නිමල් මල්ලි කර්මකාරණ හොඳට තේරෙන මිනිහෙක් හරි පරාදෙ මි ෆොටෝ එකක් ගහගන්න බැරුණා නේ උට අනේ මොකටද දප්පවවා මොකටද ලොකු කරලා රාමු කරලා ගෙදර එල්ල ගන්න දරුවව හරියට හදාගත්තේ නැහැ. මා ගෑණි මොනවද කළේ? ඒ ගෑණි කලේ සැලුම් ගානේ රත්යදෙවි ෂෝදාන එකයි අහිංසක උඹත් එක්ක ගේම් ඉල්ලන එක විතරයි. එතකොට රවියා ඌ රටගොණ. ඌ කලේ ගෑණිගේ පදිරමන එක. කොල්ලා ඌ ගොණාගේ පැටියා, බහු පැටියා. ඌගේ අම්මගේ තාත්තගේ මහාන් තාත්තගේ මුළුට අරගෙන ටීම් එකේ මුදුන වෙන්න කියලා අන්තිම ඉස්කෝලෙට ඇතුණා. දැන් ඉතින් බිබී ඇවිදිනවා. න බලපම් මිනිස්සු උන්ගේම වලවල් කපාගෙන වැල්ලෙන්න හැටි. අනේ අයියා අපි ඔයගෙන කතා නොකරමුකෝ. නෑ කතා කරනවා. මේ අපි මේ උන්ට hina වෙන්නම එහෙම නෙවෙයි. මං කියන්නේ අපි මේවෙන් පාඩම් ඉගෙන ගන්න ඕනේ. තේරුණා? දැන් බලපම් උන්ට මොනවද අඩු? සල්ලි දෙන්න. බලය තියෙනවා හැම දෙයක්ම තියෙනවා මුන්ට ලස්සන ජීවත් වෙන්න බෑනි බං සල්ලි තිබුණට ලස්සන ජීවත් වෙන්න බෑයි හැමෝටම වැදගත්කමයි මනුස්සකමයි තියෙන්න ඕන ඔව් ඒක හරි ඒක ඇත්ත ඕකුන්ගේ වැඩ පිළිල බැලුවාම ඉතින් හිතා ගන්න පුළුවන් පැවතගෙන ඉන්නේ මොකින්ද කියලා එනේ අම්මව රවියට උනේ මරු වැඩේ අම්මෝ මෙන්නද? ඇයි? මොකද මේ පැත්ත මතක් වෙලා? දැන් ඔය මට සූදක් ආවා පොඩි. මගේ. නැවසේ ගුයිද සූද? ඊග ළමෙක් තේ එකක් හදලා බොනා වගේ සූද. ඒ! තේ ටිකක් දෙනවකෝ? බෑ. ඇයි මොකද? මං ආසනේ මගේ කවුරුත් බොනවා නල්ල මල්ලි ටින් එක මේකට කියන්නේ ටින් එක කියලා නෙමෙයි හරියද මගේ කියලා මොන මගුලක් අයිසේ
ඇද මම මීට කලින් ඔකේ බීලා නැද්ද? මීට කලින් බීල් තියනවා. ආ. හැබැයි මීට පස්සේ බෑ. අද මට ඕනෙත් නෑ. කොහෙන්ද? වැඩ නැන්ද? මේ අතර තිබින් බලා ගන්න. මේකේ කිදින පඬිතුකම වෙන්නේ නැති. මක් කන පැලෙන්න එක. ආ මම බලාගෙන ඉඳි. පැලෙන්න පහන මගේ. මම කල්පනා කරේ තමුසේ කොච්චර වෙනස් වෙලාද කියලා. මම? නෑ මම. ඇයි එන කියන්නේ? මම ස්කූල් ටීම් එකේ කැප්ටන් වුණා. මට නිකමට විශ් කරා තමුසේ. නිකමට විශ් කරාද? ඉස්සර හැමද? හැම එකටම විශ් කරනවා. මම විශ් කරේ නැහැ කියලා ඉතින් මට අඩුවක් දැනෙන්නේ නැහැ නේ. නැත්නම්. මොකක්ද අඩුව? ඔබ මට නංගිල 10ක් නැහැ ඉන්නේ එකයි. මට නම් තව අයල ඉන්නවා. අපේ ලංකාවේ ටීම් එකේ තියෙන ටික වගේ උන් සින්දු කිව්වෙත් නෑ ක්‍රිකට් ගැහුවෙත් නෑ රංගපෑවෙත් නෑ අයියෝ දැන් ඒකම ලොවෙත් නෑ හරි හරි මොනා වුණත් අනුහස් ලස්සනට සින්දු කියන thank you keep on teacher thank you teacher බැලියා ලාඳ බොලඳ අනුහස් ඔයා මියුසික් කරලා තියෙනවද නෑ ටීචර් ඇයි ටීචර් උදේනි ආන්ටි කවුද උදේනි ආන්ටි අපේ අම්මට නෝ ඒ කියන්නේ එයාට පුළුවන් ද සින්දු කියන්න ලස්සන්ට අම්මා ටීචර් අහලා නැහැ ඒ කාලේ යාශ්‍රොප්ප ආව උදේනි ආන්ටිව හින්දි ෆිල්ම් එක පසුපින් ගායන තරන් යන මේ මොකේ බොරු ටීචර් මම කිව්වට පිස්සුදුට නෑ මෙහෙමයි ටීචර් පස්සේ උදේනි ආන්ටි කිව්වා මේකයි චොප්පා මට ඔය හින්දි සින්දු වල පසුපින් ගායනේ නම් කරන්න බෑ ඕනනම් ඉදිරිපෙළ ගායනා කරන්න කියලා පස්සේ චොප්පා චොප්ප වුණා ඒ වචනේත් එක්ක මම මුල් බලන්න ගියා නේ බා ඇත්තටම අම්මා මියුසික් කරලා තියෙනවා දනුවස් ඕඩීස මේ වයලින් ප්ලේ කරන්න පුළුවන් හොඳට විශාරද නිකන් කරලා තියෙනවා ආ ඕ මයි ගෝඩ් ඕඩීස ටීචර් අපි ගැන සෙල්ලම් විදිහට හිතාගෙන ඉන්නේ අපි හරිම රිච් ෆැමිලි වල වෙරි හැපි බෝයිස් ලා ටීචර් හරි හරි ළමයි
මාත් හිතේ තියන් හිටියේ එහෙම කතාවක් කියන්නම තමයි ඕගොල්ලන්ට. අද කාලේ ළමයි දෙමව්පියෝ හදාගත්ත ගරුත්වෙත් නැති කරනවා. අවන්ත මේ මං අවන්ත ගැන විතරක් නෙමෙයි ළමයා කතා කරන්නේ, මේ හැමෝම ගැන. ළමයි වැරදි කරන්න බය වෙන්න ඕනි. වැරදි කරන්න බය නැති වුණොත් තමන්ගේ චරිතේ ළමයි විසින්ම විනාශ කරගන්නවා. පැහැදිලිද? ඒ වගේම තමයි ඕනම දෙයක් කරද්දී තමන්ගේ ආත්ම ගරුත්වය ගැන හිතන්න ඕනේ. ඒ වගේම දෙමව්පියන්ගේ ආත්ම ගරුත්වය ගැනත් හිතන්න ඕනේ. එහෙම හිතුවේ නැති වුණොත් මොකද වෙන්නේ? අද කාලේ ළමයි තමන්ගේ චරිතේ ඉක්මනින්ම විනාශ කරගන්නවා. ඒ වගේම දෙයක් කරද්දී එකපාරක් නෙමෙයි දහපාරක් හරි හිතලා හොඳ දෙයක් කරන්න ඕනේ. අනුහස්, ඔයා ක්‍රිකට් ගහනවා වගේම සින්දු කියන්නත් ඕනේ, හොඳට ඉගෙන ගන්නත් ඕනේ. ඔයාට ඒ ඔක්කොම දේවල් කරන්න පුළුවන්. ඔයාට හොඳ අනාගතයක් තියෙනවා. හරිද? අන්න ඒ අනුහස්, ඒ අන්න උඩ බං. අනුහස් බහින්න ඔතනින් කොන්ද කඩාගෙන වැටෙන්නේ නැතුව. ඕනේ අනුහස්. අනුහස් වැටිලා කොන්ද කැටිලා ලනුව කැටිලා. කොත ගන්න. යාළුවන් දෙවිසයා කරනවද? වැඩිම ලකුණු ගන්න අර තෑගිත් දෙනවනේ. මට පේන්නේ තෑගි ටික ගන්නද කොහෙද හදන්නේ? අනේ නෑ, මම නිකන් පාඩම් කරන්නේ. ඔය දෙන පාඩම් කරන්නේ කොයි වෙලාවටද? මායි සමාගයිද? අපි දෙන පාන්දර තුනට නැගිටිනවා. තුනට? ඔව් ඇයි? පාපෝ මන්නම් එයාලට හොඳට ගොරෝ ගොරෝ නිමි. එහෙම එපා, පාඩම් කරන්න. ඔබාගේ නගයි. අනේ නෑ, මම පාඩම් කරනවා. හැබැයි දැට ඒකත් කමක් නෑ ඉතින්. සමල් කයිවයි කතා කරන්න මොනාද? ඒ කිව්වේ? නෑ මං අහන්නේ ඔය නිකන් ඉද්දි අනුහස් ගැන එහෙම කතා කරනවද? ආ, අනුහස් ගැන කියනවා. එතකොට අම්ම ගැන කියනවා. අපේ නැන්ද ගැන? නෑ නෑ, සමල්කගේ අම්ම ගැන. සමල්කගේ අම්ම ගැන? සමල්කගේ අම්මකෝ? මේ ඒක මං දන්නේ නෑනේ. දන්නතන් දැන් කිව්වේ අම්ම ගැන කතා කරනවා කියලා? නෑ ඉතින් එයා එක එක ඒවා කියනවා ඒකයි. මං සෙල්ලම් කරන්න යනවා. ඔයාලා කම්මැලි හිතුණොත් එන්න. අපි දෙන්න කතා කරගෙන ඉන්නේ මොනවද කියලා ඇහුවා. හ්ම්. ඉතින් මං කිව්වා අම්මා ගැන හිම කියනවා කියලා. හ්ම්. ඔයාගේ අම්මා කොහෙද ඉන්නේ කියලා ඇහුවා. ඉතින් මං කිව්වේ නෑ. මං දන්නේ නෑ කිව්වා. එහෙනම් කමක් නෑ. හැබැයි ඉතින් දැනගත්ත කමක් නෑනේ. මම කලින් කිව්න්නේ. ඒක ඕනේ. එයා කඩින් වැඩිලා කන්නද කියමු. එක ඕනේ නැහැ, මං කිව්වෙත් නැහැ. ඔයා ඒ දැන්නේ මං ගැන උත්තර හොයන්නේ? අනේ නැහැ.
තෝරාගත් අත්‍යවශ්‍ය භාණ්ඩ දැන් 2017 පෙබරවාරි මිලටම කීල් සුපර් වෙතින්ම පමණයි. Introducing the all-new 2017 laser-edged pulsars. NSP Sanlihin Dagimihin Tuna NSP Youth Trust Api Obata Langai. Mukadane. Hey. Nae avantane giye. Itin? Itin ehema yanne. එහෙම යන්න නැතුවද හොම්බෙන් යන්නද කියන්නේ? බ ඔෆිස් එකේ කෙල්ලෙක් ටෝක් කරනවනේ. ආ ආ ආ ගුගුලා. යහ. මේ ඔෆිස් එකේ නයිතින් කෙල්ලෝ දෙන්නේ තුන් දෙනෙක් ඉන්නා. ළමෙක් ළමෙක් නෙමෙයි. මම මදාවියෙක්. පණ්ඩිතකම තියෙන. ඔව් ඔව්. ඔයාලා සේරම හරි හොඳ ළමයිනේ. එහෙමනේ හිතාගෙන ඉන්නේ. අනේ මේ මිහිරි. අනේ මේ මම යනවා යන්න. ඔඩොන්න ක්ලාස් එකට එන්න තනියම. නිදිනේ න ලංකාවේ අපිට නම් ඩයලොග් තමයි. හිනගෙන මට ඕන